දිවාහෝ රාත්‍රී කුමන වේලාවක සිදුවන අවදිවීමක් වුවත් යම් පද්ධතියක සුවිසල් සක්‍රීය වීමක් ලෙස අපට ගිනිය හැකි මානවයා වේවා සත්වයා වේවා නැතහොත් ඇසට නොපෙනෙන චලිත සහිත පරිසර ධාතුවක වුවත් එය එසේ විය හැකි අද සොබාධාරා ලොව කොතරම් රටවල් ඇතත් එකම රට අගනුවරක් රැම්සාතෙත් බිමක් රැම්සාත් නගරයක් බවට පත්වූ මේ සොබාධාරා ඒ අගනුවර සිට ඔබ හමුවන හෘදස්පන්දන අඩහොරා අද අප ඈත වනබිම්වලින් පා ඔසවා ඇවිත් නවතින්නේ අපේ අගනගරය තුලයි. එය සැබවින්ම ලොව පිහිටි එකම රැම්සා අගනගරය. මෙකි කීර්තිධර සන්නාමය ජෛව විවිධත්වයේ පුළුල් බවද සලකා ශ්‍රී ලංකාවට පිරිනමන ලද්දක්. අගනගරය ආශ්‍රිත ඇසට පෙනෙන හා නොපෙනෙන ජල මූලාශ්‍ර ප්‍රමාණය ඉතා ඉහළයි. අනෙත් අතට කොළඹ ආශ්‍රිත පරිසර පද්ධතිය පහත් බිමක් ලෙසත් වගුරක් ලෙසත් අතීතයේ සිට ප්‍රසිද්ධයි. එහි පසුකාලීනව ඉදිකළ බොහෝ වාසභූමි හා විසල් ගොඩනැගිලි නිසා එකි තෙත් පරිසර පද්ධතිය යම්කිසි අයුරක අනතුරකට මුහුණ දී තිබෙනවා. මුල්කාලීනව මීට අදාළ නිර්ණායක වෙත ගරු නොකිරීම නිසා සිදු වූ හානියක් සුළුපටු නැහැ. එය මෑතක් වනතුරුම පෙනෙන නොපෙනෙන ඡායා ව්‍යාධියක්ව පැවතුනා. එහෙත් රැම්සා අගනගරයක් වීමත් සමග සියල්ල යථාවත් වනවා. පද්ධතික වටිනාකම රැකගෙන වාස්තවික නිර්මාණ සිදුකිරීමට මූලිකත්වය ගනු ඇති. ඒ ඊට අදාළ විෂයගත සියලු ආයතන ඒක රාශී වීමේ හේතුවෙන්. මේ අප දකින භූමිය කොයිතරම් නම් මනුෂ්‍යයෙක්ගේ ඇසට ප්‍රියතාවයක් ඇති කරනවාද. මෙත් නගරයක්, මේ ඔබ අප ජීවත්වන මාතෘභූමියේ අගනගරය. මංජුල මහත්තයා, දැන් සිටි එකක්, ඒකම වෙට්ලන් සිටි එකක්. මේ දෙක අතර තියෙනවා පරස්පරයක්. හැබැයි අපි මේ ඉන්නේ ලංකාවේ එකම වෙට්ලන් සිටි එකේ. මොකක් මේ වෙට්ලන් සිටි කම්ප්ලෙක්ස් මේ සංකල්පය? ඔව්, ලංකාවේ එකම වෙට්ලන් සිටි එක වගේම ලෝකයේ වෙට්ලන් සිටිස් 17න් එකක තමයි අපි මේ ඉන්නේ. මේක ටිකක් දිග කතාවක්. අපි බොහෝ දෙනෙක් දන්නවා රම්ස සම්මුතිය, එහෙම නැත්නම් තෙත්බිම් සම්බන්ධ අන්තර්ජාතික සම්මුතිය. මේ සම්මුතියටද මීට පෙර තිබ්බේ රම්ස සයිට්. එහෙම නැත්නම් ජීව විද්‍යාත්මකව වැදගත් තෙත්බිම් රම්සා තෙත්බිම් හැටියට ප්‍රකාශයට පත් කරා. හැබැයි 2015 පැවති පාර්ශ්වකරුවන්ගේ 12 වැනි සම්මේලනයේදී එකගතාවයකට ආවා තෙත්බිම් නගර කියන සංකල්පය. මෙතනදී නගර තෝරගෙන යම් නිර්ණායකවලට අනුකූල වන තෙත්බිම් නගර අන්තර්ජාතික රම්සා තෙත්බිම් නගර හැටියට ප්‍රකාශයට පත් කිරීම තමයි යෝජනා වුණේ. ඒ අනුව 2017 වර්ෂයේදී තෙත්බිම් නගර සම්බන්ධව නාම යෝජනා කැඳවීමක් කරා. එහිදී කොළඹ තෙත්බිම් නගරය වෙනුවෙන් ශ්‍රී ලංකාවත් යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ අනුව 2018 පැවති රම්සා පාර්ශ්වකරුවන්ගේ 13 වැනි සම්මේලනයේදී ලෝකයේ රටවල් 7කට අයිති තෙත්බිම් 17ක් අන්තර්ජාතික තෙත්බිම් නගර රම්සා තෙත්බිම් නගර, එහෙම නැත්නම් රම්සා වෙඩ්ලන් සිටිස් විදිහට ප්‍රකාශයට පත් කරා 2018. ඒ තෝරගත්ත තෙත්බිම් නගර 17න් එකක් තමයි අපි මේ ඉන්න, අපි ජීවත් වෙන අපේ අගනගරය කොළඹ. ඒ වගේම කියන්න කැමතියි අනිත් තෙත්බිම් නගර
බොහලාට කුඩා ඒවා එහෙම නැත්නම් යම් ප්‍රාදේශීය ඒවා වෙන්න පුළුවන් හැබැයි එකම අග නගරය අන්තර්ජාතික රම්සා නගරයක් වෙච්ච එකම අග නගරය කොළඹ කියලාත් අපිට කියන්න පුළුවන් කොළඹ සිටියම වෙනස් වෙමින් මේ වන විට වරාය නගරය එක් අතකින් ඉදිවනවා තවත් පසෙකින් විසල් සංචාරක නිකේතන රසක් අහසට එසවෙනවා මේ සියලු තත්වයන් සමග හුදෙකලාව දැකිය හැකි වන මංකඩ බොහෝයි බේරී වැව ආශ්‍රිත ජලජ පරිසර පද්ධතිය ජලජ පක්ෂීන්ගේ නවාතැන් පළක් වගේම භෝජනාගාරයක් තවත් පසෙකින් දැකිය හැකි ඒ ජලතලයේ අභ්‍යන්තරය එය විනිවිද නොපෙනෙන ඇල්ගී හා තවත් විවිධ සංඝටකවලින් යුක්තයි ජලයේ පැවතිය යුතු සංයුතීන්හි වෙනස්කම් නිසා දුගඳ දූෂිත බව පවතිනවා නමුත් මත්ස්‍යයන් ඇතුළු ජලජ ජීවීන් බොහෝයි තවත් අතකින් මේ ආශ්‍රිත සුළු ධීවර කර්මාන්තයක්ද පවතිනවා මීට පෙර අපි සාකච්ඡා කරලා තියෙන රම්සා තෙත්බිමක් කියන කාර්යයේදී මොනවද සලකා බලන්න ඕන කියන කරුණු ගැන දැන් ඒවමද මේ රම්සා නගරයක් කියන සාධකයේදීත් බලන්නේ ඔව් රම්සා තෙත්බිමක් ප්‍රකාශයට පත් කරද්දී අපි මූලික වශයෙන් බැලුවේ ඒ තෙත්බිමේ තියෙන ජෛව විද්‍යාත්මක ඒ වගේම පරිසර විද්‍යාත්මක වැදගත්කම හැබැයි රම්සා තෙත්බිම් නගරයක් විදිහට ප්‍රකාශයට පත් කරද්දී ඒකේ ජෛව විද්‍යාත්මක පැත්තත් බලනා වගේම ඊට අමතරව ඒ තෙත්බිම් නගරයත් හා බැඳුණු සංස්කෘතික සමාජීය ඒ වගේම වෙනත් කරුණුත් විශේෂයෙන් සලකා බලනවා ඒ වගේම තෙත්බිම් නගරයක් විදිහට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙන නගරය ආශ්‍රිතව අපි ජාතික තෙත්බිම් දින උත්සව කීයක් කරලා තියෙනවද එහෙම ඒ වගේම මේ අපි දැන් ඉන්න බැද්දගාන තෙත්බිම් උද්‍යානය වගේ ජනතාවට දැනුවත් කිරීම සිද්ධ කරන ස්ථාන පිහිටා තියෙනවද ඒ වගේ සංරචක කීපයක් ජවිදාත්ම කරුවට අමතරව වෙනත් එහා බැඳුණු සංරචක කීපයක් සලකා බලනවා අපි කොළඹ තෙත්බිම් නගරයේ ප්‍රකාශයට පත් කිරීමේදී ඒ සංරචක සියල්ලම වාගේ කොළඹ නගරයේදී සපිරෙනවා මෙතනදී කොළඹ තෙත්බිම් නගරය කිව්වහම කොළඹ පමණක් නෙවෙයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම නගර සභා බල ප්‍රදේශ 6ක් එකතු වෙනවා කොළඹ මහනගර සභාව ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාව ඒ වගේම දෙහිවල ගල්කිස්ස මහනගර සභාව කඩුවෙල මහනගර සභාව එහෙම කොළොන්නාව නගර සභාව සහ මහරගම නගර සභාව කියන දළ වශයෙන් හෙක්ටයාර 22600ක් පමණ වන බල ප්‍රදේශයක් මේ කොළඹ තෙත්බිම් නගරයට ඇතුළත් වෙලා තියෙනවා මේ ප්‍රදේශයෙන් හෙක්ටයාර දළ වශයෙන් 1600ක් පමණ තෙත්බිම් විදිහට ආරක්ෂා වෙලා තියෙනවා අප ක්‍රමිකව සංචාරක අධිනාගරික සුපිරි නේවාසික මෙන්ම වෙළඳ හා පරිපාලන නගරයක පවතින චලිත දෙස බලමින් දියමං දිගේ ගංගාරාම පන්සල දෙසට ගමන් කළා. එය සැබවින්ම විචිත්‍රසේම නිරාමිෂ ප්‍රීතිය සහිත තැනක්. ආශ්‍රිත භූමිවල රාත්‍රිය සඳහා පැස්තුඩුවන් ඇතුළු සතුන් සැරසෙනවා. එහෙත් තවත් නුදුරු වේලාවකින් අධික ලෙස දැල්වෙන විදුලි බුබුලු මේ සතුන්ගේ විවේකයට සේම නිසාචරින්ගේ සාමාන්‍ය දිවියටත් අභියෝගයක්. නමුත් රාත්‍රී 10 නික්මෙද්දී මේ ආලෝක දූෂණය නවතිනවා. නැතහොත් අඩු වී යනවා. දැන් අපි කොළඹ වෙනද යන මාවත් වෙනුවට තාම අතීතේ පාවිච්චි කරපු මේ ජලාපවාහන මාධ්‍යත් එක්ක උතුරක් ආවා. වතුර කොච්චර වැදගත්ද කියලා බොනවා වගේම තේරුම් ගත්තා. ඇත්තටම මංජුල මහත්තයා ඔව් අනුරාධ ඉතා හොඳ ප්‍රශ්නයක් වෙඩ්ලන්ඩ් සිටියක් කිරීමෙන් අපේ තෙත්බිම් වලට අන්තර්ජාතික තත්ත්වයක් ලැබෙනවා එතකොට අපි බැඳලා ඉන්නවා මේ තෙත්බිම් අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමට අපි බැඳලා ඉන්නවා ඒ වගේම මේ වෙඩ්ලන්ඩ් සිටිස් අතර සහයෝගිතාවක් එහෙම නැත්නම් නෙට්වර්ක් එකක් ඇති වෙනා ඉදිරි අනාගතයේදී ඒකම සංචාරක කර්මාන්තයට ඉදිරියේදී
මේ අන්තර්ජාතික තෙත්බිම් නගරයක් කිරීමේ ඉතාමත් වැදගත්කමක් ලැබෙනවා. සංචාරය කටයුතු ප්‍රවර්ධනය සඳහා මේ වෙඩ්ලන් සිටි එකක් කිරීම ඉදිරියේදී ඉතාමත් විශාල පිටුවහලක් වෙනවා. මෙන්න මේ වගේ කරුණු හින්දා තෙත්බිම් නගරයක් අන්තර්ජාතික තෙත්බිම් නගරයක් ප්‍රකාශයටපත් කිරීම අපේ රටට ඉතාම වැදගත් කාර්යයක් වෙනවා. කොළඹ ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමේ ඇගයුමකට ලක් වී පවතින මොහොතක එය රැක ගැනීම අපේ පරම යුතුකමක්. 2018 ඔක්තෝබර් 25 වනදා ඩුබායිදී පැවති 13 වන කෝප් සමුළුවේදී තමයි මේ ප්‍රථම තෙත්බිම් නගර ගොන්න අතරට අපි අගනගරයත් එක්වන්නේ. මේ සුවිසල් පරිසර පද්ධතිය මානව ක්‍රියාකාරකම් කොතෙක් පැවතියත් ඉතා සංවේදීව රැක බලා ගැනීම අප කාගේත් පරම යුතුකමක්. හිතක් වුණත් තෙතක් තියෙනව නම් හුඟක් වටිනවා කියලා මිනිස්සු කටවහරට කියන්නේ. දැන් මේ අපි ඉන්නෙත් මේ මහ පොළොවේ බර දරාගෙන ඉන්න අර දැඩි බිම් වගේම තෙත බරිත දියාලු බිම්වල. ඇත්තටම මොකක්ද ගිසානි තෙත් බිමක් කියලා කියන්නේ අපි? ඔව් අනුරාධ, සරලව කිව්වොත් තෙත් බිමක් ලෙස අපි හඳුන්වන ලබන්නේ වසර පුරා හෝ වසර කීප කාලයක් තුළ තෙත බරිතව පවතිනා වූ බිමකට තමයි අපි තෙත් බිමක් කියලා කියන්නේ. ඒ වගේම තමයි අන්තර්ජාතික රම්සා සම්මුතියට අනුව ඔවුන් තෙත් බිම් සම්බන්ධයෙන් නිර්වචනයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව බාධ්‍ය මට්ටමේ සිට මීටර් 6ක් දක්වා අඩු මුහුදු බඩ ප්‍රදේශයත් ඒ වගේම තමා ගලා යන හෝ නිශ්චලව පවතිනා වූ කරදිය, මිරිදිය, කෙවුල්දියෙන් සමන්විත తాවකාලිකව හෝ ස්ථීරව ජලයෙන් වටවී පවත්වන්නා වූ කෘතිමව නිර්මාණය කරන ලද සහ ස්වභාවිකව නිර්මාණය වූ බිම් වලට තමා අපි තෙත් බිමක් ලෙස හඳුන්වන්නේ. ඒ අනුව ස්වභාවිකව නිර්මාණය වූ තෙත් බිම් අතරට ගංගා, ඇලදොල, කඩුලාන පරිසර පද්ධතිය, එවම කොරල් පර ආදිය ගැනෙනවා. ඊට අමතරව කෘතිමව නිර්මාණය කරන ලද තෙත් බිම් වලට කුඹුරු ඉඩම්, ජලාශ, වැව් ආදිය ගැනෙනවා. 1960 දශකයේ යුරෝපය ආශ්‍රිතව ශීඝ්‍ර ලෙස තෙත් බිම් අඩුවීමේ අර්බුදයක් හටගන්නවා. ඒ සඳහා පරිසරයේ නොසිතූ තත්වයන් නිර්මාණය වෙනවා. අසමතුලිතතා හටගන්නවා. ඒ අනුව 1971 පෙබරවාරි 2 වනදා ජාතීන් 18කගේ සහභාගීත්වයෙන් ඉරානයේ රැම්සා නුවර සමුළුවක් පවත්වනවා. එහිදී අත්සන් තැබූ ජගත් තෙත්බිම් සංරක්ෂණ සම්මුතිය අදටත් ප්‍රතාපවත්ව ලොව පුරා පවතිනවා. මේ වන විට ඊට රටවල් 160කට අධික සංඛ්‍යාවක් එක් වී හමාරයි. බුන්දල, ආණවිලුන්දාව, මාදුගඟ, වාන්කාලේ, කුමන අප සතු අසිරිමත් රැම්සා තෙත්බිම් කිහිපයක්. කොළඹ නගරය පුරා බිම් මට්ටමේ ඇවිදින කෙනෙකුගේ ඇසට තදින් ඒත්තු නොගිය ඇලදොල පද්ධතියක් තිබෙනවා. ඉන් පෝෂණය වනවා තැන තැන පිහිටි තෙත්බිම්. වර්ග කිලෝමීටර 121.5ක වපසරියකින් යුක්ත කොළඹ ජලපෝෂක ප්‍රදේශය තුළ වගුරු බිම් වර්ග කිලෝමීටර 19ක ප්‍රමාණයක් දැකිය හැකි. එය කොළඹ සතු භූමි ප්‍රමාණයෙන් 15.4ක තරම් විසල් අගයක්. එළමෙන වසර 100 තුළ ඔබ තෙත්බිම් ආරක්ෂා කරගත්තේ නැතහොත් මීටර 1.8කින් පමණ පවතින ජලතලය ඉහළ යාමට හැකි. කොළඹ ආශ්‍රිතව ගංවතුර පාලනය කිරීම සඳහා වර්ෂයකට තෙත්බිම් ඉතිරි කර දෙන මුල්‍යමය අගය රුපියල් බිලියන 15ක් බව 2015 ලෝක බැංකු වාර්තාව සනාථ කරනවා. අධික රතවාහන සංසරණය නිසා වායුගෝලය තුළ පැතිරෙන විෂ දුම අවශෝෂණය කර දූෂණය අවම කිරීමටත් මේ තුළින් විසල් මෙහෙයක් සිදුවනවා. එසේම නගරය සිසිල් කිරීම සඳහාත් ඉන්වන මෙහෙය විශාලයි. කර්කශ කොන්ක්‍රීට් භූමිවල ඇති උෂ්ණත්වය උරාගන්නට වගේම තම තෙත් පරිසරයෙන් මීටර 100කට වඩා ඈතකට සිය සිසිල් ජල රේණු රැගෙන ගොස් වායු සමීකරණ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වීමටත් ඊට හැකි. ඒ නිසා වායු සමීකරණයට වාර්ෂිකව වැයවන රුපියල් මිලියන 141කට වඩා මුල්‍ය වටිනාකමක් කොළඹ ආශ්‍රිත තෙත්බිම් පරිසරය ඉතිරි කර දෙනවා.
මේ අපට දැනෙන දාහය නිවාලන්න මේ තෙත්බිමකින් කෙරෙන කාර්ය වායු සමීකරණ යන්ත්‍ර ලක්ෂ ගණනකින්වත් කරන්නට බෑ. ඇත්තටම කිසානේ රම්සා සම්මුතිය කියන්නේ මොකද්ද? ඒකම ලංකාව ඇතුලේ රම්සා බිමක් බවට ප්‍රකාශයට පත් වෙන නම් මොන වගේ දේවල්ද කරන්න ඕන? ඔව් අනුරාධ. ඇත්තටම මේ තෙත්බිම් සහ අපේ මානවය අතර තියෙන සිදිය නොහැකි සමදතාවයක්. එනම් ආදි මානවයා තමාගේ නිජබිම් මෙම තෙත්බිම් ආශ්‍රිතව ආරම්භ කරමින් ඉතා ශ්‍රේෂ්ඨ මානව ඉතිහාසයක් සහ ශිෂ්ටාචාරයක් බිහි කරා. කෙමෙන් කෙමෙන් මෙම තෙත්බිම් පරිභෝජනය වැඩිවීමත් සමගම තෙත්බිම් විනාශ මුඛයට පැමිණියා. ඒ අනුව ලොව රටවල් එකතු වෙලා ඉරානයේ රම්සා නගරයේදී 1971 වර්ෂයේදී ගිවිසුමකට අත්සන් කරා. ඒ සම්මුතිය රම්සා සම්මුතිය නමින් අපි හඳුන්වනු ලබනවා. මේ වන විට ලෝකයේ පුරා මෙම රම්සා සම්මුතියට අත්සන් තැබූ රටවල් 170ක් පමණ තියෙනවා. ඒ අනුව ලෝකයේ පුරා රම්සා තෙත්බිම් 2341ක් පමණ මේ වන විට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඇත්තනම ලංකාව තුළට රම්සා සම්මුතිය අපි අත්සන් කරනු ලබන්නේ 1990 වර්ෂයේදී. ඒ අනුව රම්සා සම්මුතිය මෙරට ක්‍රියාත්මක කරනු ලබන නියෝජිත ආයතනය රාජ්‍ය ආයතනය වශයෙන් අපි සලකනු ලබන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ අනුව 1990 වසරේදී මෙරට ප්‍රථම රම්සා ජාතික උද්‍යානය ලෙස බූන්දල ජාතික උද්‍යානය හඳුන්වනු ලබනවා. ඉන් අනතුරුව පිළිවෙලින් මාදුගංගා අභයභූමිය, ආනවිලුන්දාව අභයභූමිය, වාංකාලේ අභයභූමිය, කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තු තෙත්බිම් සමූහය රම්සා තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කළ තියෙනවා. ප්‍රධාන වශයෙන් කොළඹ ආශ්‍රිතව ගංවතුර වැලැක්වීමේ භාර ධූර කාර්ය උදෙසා පහත් බිම් සිදු කරන මෙහි ඉතා විශාලයි. මෙකී සමස්ත තෙත්බිම් ආශ්‍රිතව දැනට වාර්තා වී ඇති ශාකහා සත්ව විශේෂ ප්‍රමාණය කොළඹ සතු ජෛව විවිධත්වය පිළිබඳ කදිම විසඳුමක්. ශාක විශේෂ 250කට අධික සංඛ්‍යාවක් මෙන්ම සත්ව විශේෂ 280කට වැඩි සංඛ්‍යාවක් මේ අධිනාකරික කලාපය තුළ ජීවත් වීම අපට ආඩම්බරයක්. එහෙත් එහි අභිමානීය වේගයෙන් වෙනසී යනවා. ඒ නිසා මේ බිම් රැකීමේ වගකීමද අප හිස මත පැටවෙන්නේ විසල් බරක් ලෙස. නැතහොත් කොළඹ දූෂිත නගරයක් බවට පත්වී මෙකී රම්සා සන්නාමය අපින් ඈත්වීමට ඇති හැකියාව ගැනද අප ඉතා තදින් සලකා බැලිය යුතුයි. හඳුන් දිවියන් විශාල ප්‍රමාණයක් ජීවත්වන පරිසර පද්ධතියක් ලෙසද කොළඹට ඇති වටිනකම ඉහළයි. අපේ රාත්‍රී රූගත කිරීම් අතරතුර පවා වරින් වර ඉවුරු දිගේ සහ ගොහොරු සහිත බිම්වල ඇවිද යන මේ සුවිශේෂ බිලාලයින් අතර දෙවන තැනට ශාරීරිකව හිමිකම් කියන සත්වයා මුණගැසෙනවා. මධ්‍ය පරිමාණ සතෙකු ලෙස දිවි ගෙවන අඳුන් දිවියා බිලාල පවුලට අයත් ඉතා නිහඬ එහෙත් උපක්‍රමශීලී බවින් අනූන සත්වයෙක්. ශරීරය පුරා පිහිටි රටාව දැකුම් කළු වගේම වලාකුළු රේඛාමෙන් හැඩයි. සෑම විටම එක්කෙනෙක්ගේ සිට 5 දෙනෙක් දක්වා පැටව් ප්‍රමාණයක් බිහි කරන්නට හැකි මේ බිලාලයාට. බලල් පවුලේ සියලුම ලපටීන් මෙන්ම අඳුන් දිවි පැටවුන්ද සතියකට වැඩි කලක් යනතුරු ඇස්පෙනීමක් රහිතවයි දිවි ගෙවන්නේ. මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව ගැටකිඹුලන් රැසක් නිරීක්ෂණය කළ හැකි. එසේම කුඩා පැටවුන් ඉවුරු මතට ඇවිත් අවුව තපිමින් සිටින අවස්ථාත් දකින්නට පුළුවන්. ජලමාර්ග තුල බහුලව ආහාර තිබෙන නිසා මේ අයට පැවැත්ම පිළිබඳ ගැටලු නැහැ. එසේම ඇතැම් අවස්ථාවල ගැටකිඹුලන් බියකින් තොරව බොහෝ සමීපයට ගියත් රැඳී සිටීමට තරම් කුළුපගයි. එහෙත් ඔහු ඉතා භයානක අනතුරු ඇති කළ හැකි සතෙක්. කෙසේ වුවත් මේ සතුන් ගැන කොළඹදී හදාරන්නට පර්යේෂකයෙකුට පහසුයි. දැන් මේ ලෝකේ එකම අගනගරය වෙට්ලන්ඩ් සිටි එකක් බවට පත්වෙච්ච කියන මහා වටිනකම අපි ඔබත් එක්ක බෙදාගත්තා. දැන් එතකොට මංජුල මහත්තයා, වෙට්ලන්ඩ් සිටි එකක් වගේම වෙට්ලන්ඩ් මේ අගනගරයක් ලැබිලා ඒක රැකගන්න අපිට අභියෝග තියෙනවනේ. මොන වගේ අභියෝගද ඊළඟ අවුරුද්දවලදී අපිට එයි කියලා හිතන්නේ, සහ කොහොමද අපි ඒවට මුහුණ දෙන්න ඕන? ඔව්, දැන් අපිට
කොළඹ නගරය තෙත්බිම් නගරයක් විදිහට අපිට මේ හම්බෙච්ච තත්ත්වය රැක ගැනීම ඉදිරියේදී ලොකු අභියෝගයක් වෙනවා. මොකද අපි මේ කොළඹ නගරයේ ඒ අපි ප්‍රකාශනපත් කිරීමේ තත්ත්වය රැකගත්තේ නැත්නම් ඉදිරියේදී මේ තත්ත්වය අපිට නැතිවීමේ යෑම හැකියාවක් තියෙනවා. එහෙනම් අපි හැම දෙනාගේම වගකීම තමයි මේ තෙත්බිම් එක්කෝ මේ තියෙන තත්ත්වයෙන් හෝ ඊට වඩා ඉහළ මට්ටමකට තෙත්බිම් වල තත්ත්වය රැගෙන යාම. 2015 කොළඹ නගරයේ තෙත්බිම් සම්බන්ධව සමීක්ෂණයක් සහ අධ්‍යයනයක් කරා. මේ අධ්‍යයනයේදී මේ තෙත්බිම් වල තිබ වටිනාකම ගණනය කරනවා. මේක අපිට හිතා ගන්නවත් බෑ. ප්‍රධාන වශයෙන් මේ කොළඹ නගරයේ හා අවට දෙන තෙත්බිම් ගං වතුර පාලනයේදී අවුරුද්දකට රුපියල් බිලියන 15ක සේවයක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි දන්නවා තෙත්බිමක් අවට පරිසර උෂ්ණත්වය ඉතාමත් අඩුයි. අපිට මේ උෂ්ණත්වය අඩු කරගන්න කොළඹ නගරයේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කළා නම් ඒ සඳහා යන වියදම අවුරුද්දකට මිලියන 142ක්. ඒ වගේම අපි මේ තෙත්බිම් සංචාරක කටයුතු සඳහා යොදා ගන්නවා නම් ඒකෙන් අවුරුද්ද රුපියල් බිලියන 2කට වඩා වැඩි ආදායමක් අපිට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තෙත්බිම් වලින් ඉතාමත් නිහඬ සේවයක් එනවා. එකක් තමයි මේ ජලය පිරිසුදු කිරීම, ජලයේ පවිත්‍ර කිරීම. මේක ගණනය කරා නම් අවුරුද්ද රුපියල් බිලියන 2ක සේවයක් එනවා. ඉතින් මේහෙම බලද්දී මේ කොළඹ නගරයේ පුරා විහිදී තිබෙන සහ කොළඹ අවට නගරවල විහිදී තිබෙන තෙත්බිම් වලින් එන වටිනාකම අපිට කියලා නිම කරන්න බෑ. ඒ වගේම මේ සෞන්දර්ය මේ කොළඹ අපි ඉන්නේ කොළඹ මැද. නමුත් අපි මේ තෙත්බිමට ආවම මේ ජෛව විද්‍යාවෙන් ඒකේ අඩුවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. අපි මේ පසුබිමේ කුරුළු විශේෂ රාශියක් ඉන්නවා. ඉතින් මේ සියලුම දේවල් අපිට හැවෙච්ච ලොකු සම්පත්. මේවා රැක ගැනීම අපි සියලු දෙනාගේ වගකීම අනාගත පරපුර වෙනුවෙන්. ශ්වාසන රෝග ඇතුළු තවත් රෝගී තත්ත්වයන් රසකට නිහඬ පිළිතුරු සපයන මේ තෙත්බිම් ඇත්තටම මහ පොළොව මත පිහිටි හදවතක් හා සමානයි. ඔබේ පෙනහලු ඉතා හොඳ වාතාශ්‍රයකින් පෝෂණය කරගන්නට සීම යහපත් හිතකර පරිසර පද්ධතියක සිසිලසින් යුක්තව දිවිගෙවන්නත් ඇවැසිනම් කොළඹ මේ අධිනාගරික පරිසරය තුළ පවතින ජලාශ්‍රිත පරිසර පද්ධතිය රැකගන්න දැඩි භක්තියෙන් යුක්තව. යම් දෙයක් ලැබීම භාග්‍යයක්. යම් දෙයක් ලබා ගැනීම ජයග්‍රහණයක්. ඒත් දිනාගත් දෙය රැක ගැනීම අතිශය ප්‍රබල වගකීමක්. ලෝකයේ කොයිතරම්නම් රටවල් තියෙනවාද ඒ හැම රටකටම අගනගරයක් පවතිනවා. ඒත් ඒ අගනගර සියල්ලෙන්ම අපට පමණයි අගනගරයක් ලෙස මේ තෙත්බිම් නගරයක් උරුම. රැම්සා තෙත්බිම් නගරයක් උරුම. ඒ බිම රැකගැනීමේ පරම පවිත්‍ර චිත්‍රය තවදුරටත් බොඳ නොකොට හෙට දවසට රැගෙන යන්න ඊළඟ පරපුරට දායාද කරන්න ඔබට බාරයි. සොබාධාරා අද සමුගෙන යන්නේ එකී උත්තම ප්‍රාර්ථනාව ඔබේ හදවතේ ඉතා තදින් ස්පර්ශ කරවන.